හැම දිනකටම තිරුවන් සරණයි අද 2019 වසරේ ජූලි මාසයේ 18 වෙනි බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 3:00 ස්කයිප් තාක්ෂණයේ ඔස්සේ සවන්නට සිසිලස මගින් අපි එකතු වෙන්නේ අභිධර්ම දේශනාවකටත් ඒ වගේම සාකච්ඡාවකටත් අදත් අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් අපිට සම්බන්ධ වෙනවා නව ශ්‍රී ලංකාවේ සිට පූජ්‍යපාද වැලිමඩ ජිනාලංකාර ස්වාමීන් වහන්සේ ස්වාමින්වහන්සේ සවනට සිසිලස වෙනුවෙන් ඔබ වහන්සේව ඉතාමත්ම ගෞරවයෙන් පාද නමස්කාර කර පිළිගන්නවා ඒ වගේම ඔබ වහන්සේ ඉතාමත්ම ගෞරවයෙන් යොමු වෙනවා අද දවසට නියමිත දහම් කරුණු අපට කියා දෙන්න ස්වාමින්වහන්සේ පිරුවන් සරණයි නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස තුන්ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත්තු සරුවඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේට සියලුම සත්වයන්ගේ හිත දැක්කා වූ සියලුම සත්වයන්ගේ රූපය කය දැක්කා වූ සිතක් පහළ වීමේ හේතුව දැනගත්තා වූ කයක් පහළ වීමේ හේතුව දැනගත්තා වූ හිතක් නැති වෙන විදිය අවබෝධ කොට ගත්තා වූ කයක් රූපයක් නැති වෙන ආකාරය අවබෝධ කොට ගත්තා වූ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේට සිතක් කයක් නැති රූපයක් නැති සංඥාවක් මොකක්වත් නැති සාන්ත වූ ස්වභාවයක් තියෙන බවට ධර්මඥාණයෙන් අවබෝධ කොට ගත්තා වූ සොයා ගත්තා වූ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේට චිත්තයක් ක්‍රියාත්මක වෙන්නේ නැති රූපයක් ක්‍රියාත්මක වෙන්නේ නැති සාන්ත වූ ස්ථානය සදාකාලික සැපේ නම් වූ නිර්වාණ ධාතුව සැනසෙන ස්ථානයේ හැටියට දුකක් නැති ස්ථානයේ හැටියට අවබෝධ කොට ගත්තා වූ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේට මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරයේ වේවා ඒ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ సంతානයේ 15 වූ ඒ උතුම් ශාන්ත වූ නිර්වාණ ධාතුව හිලිපෙලි කළා වූ නිර්වාණ ධාතුවට යාගන්ට උදව් උපකාර වුණා වූ අනන්ත පරිමාණ ගුණ ඇති ධර්මස්කන්ධයේ ධර්ම රත්නයේ මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා ඒ උතුම් වූ ධර්ම මාර්ගයේ ගමන් කොට නිර්වාණ ධාතුවට සැපත් වූ සසර දුකින් මිදී ගියා වූ මිදී යන ආකාරයේ ලෝකයට පහදා දේශාන්නා වූ ඒ ධර්මයේ සුරක්ෂිත කරන්නා වූ සීල සමාධි ප්‍රඥාවන්ගෙන් අග්‍රස්ථානයට පත් වූ ශ්‍රාවක මහා සංඝ රත්නයේ මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා බුද්ධ රත්නයේ ආනුභාව බලෙන් ධම්ම රත්නයේ ආනුභාව බලෙන් සංඝ රත්නයේ ආනුභාව බලෙන් සාන්ත වූ නිර්වාණ ධාතුවේ උතුම් වූ ගුණානුභාව බලෙන් අදත් මේ පින්වතුන්ට අපේ කියලා දෙන්නා වූ ධර්මකාණ්ඩය ඉතාමත් මොහොතින් වැටහෙවා තේරුම් ගන්නට ලැබේවා අවබෝධ වේවා ඒ සඳහා මානසික වශයෙන් කිසිම නීවරණ ධර්මයක් බාධකයක් හැකී ඉදිරිපත් නොවේවා හැම දිනාටම චිත්ත ඒකාග්‍රතාවයේ පවත්වාගෙන මේ ධර්මකාණ්ඩයේ හොඳට තේරුම් අරගෙන අවබෝධ කරගෙන එයම මානසිකාර ප්‍රතිපදාවක් මානසිකාර මාර්ගයක් කොටගෙන විදර්ශනාව මෝරවාගෙන සංසාර දුකින් මිදී හේතුඵල ධර්ම රාමයෙන් මිදී හැම දිනාටම අමා මහ නිවෙන සැනසීම ලැබේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරමු. එසේ ප්‍රාර්ථනා කරමින් අපි මේ පින්වතුන්ට අදට අපි යොදාගෙන තිබෙන හිතාගෙන තිබෙන ධර්ම කාණ්ඩය කියලා දෙනවා. මම විශ්වාස කරන හැටියට මේ පින්වතුන් සියලු දෙනාම මීට කලින් මේ මාතෘකාව යටතේ යම් යම් අවස්ථාවලදී ධර්ම දේශනාවන් අසා තිබෙන නිසා පဋාණ දේශනාවට සම්බන්ධ කොටගෙන ධර්ම කරුණු හිතපු නිසා මෙනෙහි කරපු නිසා දැනගත් නිසා අද මේ කියලා දෙන්නා වූ ධර්ම කොටස තේරුම් ගන්නට ලැබෙයි පහසු වෙයි කියලා අපි හිතනවා. අද මම මේ පින්වතුන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ සූත්‍ර දේශනාවල් වල බොහෝ සෙයින් කතා කරන කියන
ධර්මයක්. ඒ තමයි මාර්ග සත්‍ය ධර්මය. මාර්ග ප්‍රත්‍යය. මාර්ග කියන වචනය භාවිතා කරලා තිබෙනවා පිළිවෙත කියන එකට. මාර්ගය පිළිවෙත ගමන් මඟ ප්‍රතිපදාව මෙන්න මේ අර්ථය තමයි මේක තිබෙන්නේ. මාර්ගය කියනා වූ වචනේ සාමාන්‍ය සරල තේරුම ගත්තම මාර්ගයක් තියෙන්නේ ඇයි කෙනෙකුට තැනකින් තැනකට යන්න. අපි සාමාන්‍ය විදිහට කියනවා මේ ගමේ ඉඳලා එහා ගමට පාරක් තියෙනවා මාර්ගයක් තිබෙනවා. මේ ගමේ ඉඳලා එහා ගමට මාර්ගයක් තියෙන්නේ ඇයි? මාර්ගයේ තියෙන්නේ මෙහා ගමේ ඉන්නා වූ මිනිසුන්ට එහා ගමට යන්න පහසුවක් හැටියටයි. ඒ මාර්ගයේ තිබෙන නිසා තමයි මේ ඉන්නා වූ අය එහා පැත්තට යන්නේ. තැනකින් තැනකට යන්ට තිබෙන්නා වූ දේට මාර්ගය කියලා කියනවා. තැනකින් තැනකට යන්ට උපකාර වන දේට මාර්ගය කියලා කියනවා. එතකොට තවත් එකක් තමයි යම් පැත්තකට හරි තැනකින් තැනකට හරි උඩයට හරි ඔහේ හරි තැනකට යන එකට කියනවා මාර්ගය කියලා. සරලව ගත්තොත් එහෙම මෙහා ගමේ ඉන්නා වූ මිනිස්සයාට එහා ගමට යන්න පිහිට වෙන දේ උදව් වෙන දේ උපකාර වෙන දේට කියනවා මාර්ගය කියලා. ඒ වගේ යම්කිසි කෙනෙක් දුකක ඉන්නවා නම් ඒ දුක අතහැරලා දාලා ඒෙන් ඉවත් වෙලා සැපයකට යන්න තියෙනවා නම් ඒකටත් කියනවා දුකේ ඉඳලා සැපයට යන මාර්ගය. එතකොට ඒක එක්තරා විදිහක ක්‍රියාපටිපදාවක් උපාය මාර්ගයක්. මෙන්න මේ අර්ථයේ තමයි මේක තියෙන්නේ. යම්කිසි ලෝකයක ඉඳලා තවත් ලෝකයකට යනවා නම් ඒකත් මාර්ගයක්. මනුස්ස ලෝකයේ ඉඳලා මනුස්ස ලෝකයටම යනවා නම් මාර්ගයක්. මනුස්ස ලෝකෙන් දිව්‍ය ලෝකයට යනවා නම් ඒකත් මාර්ගයක්. මනුස්ස ලෝකෙන් බ්‍රහ්ම ලෝකයට යනවා නම් ඒකත් මාර්ගයක්. එතකොට මේ ලෝකවලින් තවත් ලෝකවලට යන්න තිබෙන දේටි කියනවා මාර්ගය කියලා. හැබැයි ඒ මාර්ග පොළොව තලයේ ඇදී තිබෙනා වූ හදා තිබෙන කපා තිබෙන ගොඩනගා තිබෙන මාර්ග වාගේ නෙවෙයි. පොළොව තලයේ මත හදා තිබෙන මාර්ග තැනකින් තැනකට යන්න භූමි වශයෙන් උදව් වෙන උපකාර වෙනවා. ඒක පේනවා. දකින්ට පුළුවන්. ඒ මාර්ගී වැටි ඇති තැනක් තිබෙනවා. මනුස්ස ලෝකයේ ඉඳලා දිව්‍ය ලෝකයට යනවා කියන මාර්ගය ඒ වගේ පාරක් පෙන්වන්නට භෞතික වශයෙන් නැහැ. ඒක තිබෙන්නේ ප්‍රතිපදාවකට එක්කාසු වෙලා. අපේ ජීවිතයේ තිබෙනා වූ යම්කිසි ක්‍රියාවකට යම්කිසි වැඩසටහනකට යම්කිසි පිළිවෙතකට එක්කාසු වෙලා මුල් වෙලා තමයි මේ කියන්නා වූ මාර්ගය ඇදී තිබෙන්නේ. මනුස්ස ලෝකයේ සිට දිව්‍ය ලෝකයට යන මාර්ගය. ඒක පෙරුණේ නැතුවට ප්‍රතිපදාවක ක්‍රියාපටිපාටියකට එක්කාසු වෙනවා. බ්‍රහ්ම ලෝකයට මාර්ගයත් ඒ වගේ. මනුස්ස ලෝකයේ සිට කෙනෙක් බ්‍රහ්ම ලෝකයට යනවා නම් ඒකට යම්කිසි මාර්ගයක් තිබෙනවා, ප්‍රතිපදාවක්, පිළිවෙතක් අනුගමනය කළ යුතුයි. ඒ වගේම තමයි යම්කිසි කෙනෙක් මනුස්ස ලෝකයේ ඉඳලා හරි සංසාරයේ ඉඳලා නිවනට යනවා නම් ඒ නිවන් පැත්තට යන්නා වූ ඒකටත් තිබෙන මාර්ගයක්. ඒකට කියන ප්‍රතිපදාවට මාර්ගය කියලා. සැප පැත්තට යන්නා වූ මාර්ග තිබෙනවා. ඒ වගේම තමයි සැපේ ඉඳලා දුකට යන්නා වූ මාර්ගයක් තිබෙනවා. සරලව අපි තේරුම් ගන්නට ඕනේ මේ කියන්නා වූ මේ මාර්ගය කියන එක දුකට හෝ සැපට හෝ නිවනට හෝ කොහේ හරි තැනකට යන්න ඒ ගතියක් තිබෙනවා. ඒක තිබෙනවා ප්‍රතිපදාවේ තිබෙනවා. කෙනාට මෙතනින් අහකට යන්න අනිත් තැනකට යන්න උදව් කරන උපකාර වෙන පිහිට වෙන ස්වභාවයක්. පාර වැටි තිබෙනවා තැනක. පාර
මේ ගමේ සිට එහා ගමට යන්ත හදලා තියෙන පාර ඔහේ තියෙනවා. ඒක මොකක්වත් කරන්නේ නැහැ. ඒ පාර එහෙම්ම තියෙනවා. ඒ පාර මිනිස්සයා ගෙදරට ඇවිල්ලා මිනිස්සයා වික්කාසු කරගෙන අඬ ගහගෙන යන්නේ නැහැ. එහෙම එකක් කරන්නේ නැහැ. මේ පාරේ මිනිස්සයාට ඒ පාර දැක්කම පහසුවෙන් යන්න හිතෙන ඒ මාර්ගයේ දිගේ ගෙනියවන එකක් තිබෙනවා. මාර්ගයට මිනිස්සයා වැටුණාම මාර්ගයට මිනිස්සයා එකතු වුණාම ඒ මාර්ගයේ යන මිනිස්සයාට පහසුවෙන් යන්ට මාර්ගයේ වැටී තිබෙන ආකාරයේ පෙන්눔 කරලා ඒ පැත්තට යවන්ට ඒ පැත්තට ඇදගෙන යන්ට ගතියක් මේ මාර්ගයේ තිබෙනවා. ඕකට කියනවා මාර්ගයේ තිබෙන ප්‍රතිශක්තිය කියලා. දැන් අපි මේ මෑතකදී මේ වනාන්තරයේ ඇවිදින්න ගියා. කැලී වනාන්තරයේ ඇවිදගෙන යනකොට අපිට දකින්න ලැබුණා තින් සෑහෙන්ද ඈතකට ගියා. මැදට ගියායින් පස්සේ කොහේ යනවද කියලා තේරුම් ගන්නට බෑ. ඊට පස්සේ එක පැත්තකට පාරක් තිබෙනවා. පාරවල් තුනක් තිබෙන ස්ථානයක් හම්බ වුණා. එතනින් අපි දකුණු පැත්තට හැරලා යනවා. ඒ පාර දැකපු ගමන්ම අපිට හිතක් පහළ වුණා, මේක තමයි හරි පැත්තට යන පාර කියලා. ඒක ගියායින් පස්සේ හරි ගියා. ඒ පාර වැටි තිබෙන විදිහෙම දැකපු ගමන්ම අපේ හිත ඒ පැත්තට අද්දවන, මේක තමයි නිවැරදි මාර්ගය, මේක යන්න ඕනේ කියලා ඒ පාරට ඇද ගන්නා ගතියක් ඒ පාරේ තියෙනවා. අපි ඒ පාරේ ගමන් කරා. ඒ වගේම යනකොට කිසි කරදරයක් නැහැ. පාර තිබෙනවා, යන්න පුළුවන්, පහසුයි. ඊට පස්සේ අපේ ඒ ආපහු එන තැනට එකතු වුණා. ගමින් ගමට යන්න තිබෙන පාරත් ඒ වගේ. එහෙම ශක්තියක් ඒ යන්නා වූ කෙනාට මාර්ගය උදව් කරන, උපකාර කරන, අතරමං නොකරන, වත්තන්නේ නැති, අසරණ කරන්නේ නැති ගතියක් ඒ මාර්ගයේ තිබෙනවා. ඒක අමුතු සැඟවිච්ච ගුණ ස්වභාවයක්. ඔය ගතිය අමුතුම විදිහේ ඒ ධර්මවල හැඟවිච්ච ඇතුළට කාවැදලා තිබෙන ගුණ ස්වභාවයක්. ඒ වගේ යම්කිසි කෙනෙකුට තැනකින් තැනකට යන්ත, ධර්මයකින් ධර්මයකට යන්ත, ඊළඟට මේ ජීවිතෙන් තව ජීවිතයකට යන්ත මාර්ගයක් හැටියට ඉදිරිපත් වෙන, මාර්ගයක් හැටියට පිහිට වෙන, මාර්ගයක් හැටියට උදව් කරන, උපකාර කරන ශක්තියක් තිබෙන ධර්මතා ටිකක් තියෙනවා. ඒවාට කියනවා මාර්ග හැටියට ඉදිරිපත් වෙලා උපකාර වෙන ධර්ම කියලා. ඒවට තමයි කියන්නේ මාර්ග ධර්ම කියලා. ඒවට මාර්ග ධර්ම කියලා කියන්න හේතුව ඒ වගේ තිබෙනම ඇතුළත අපිට මනලා තේරුම් ගන්නට බැරි, කිරලා තේරුම් ගන්නට බැරි අමුතුම විදිහේ සැඟවිච්ච ගුණ ගතියක් ඒකේ තියෙනවා. ඒකට කියනවා මාර්ග ධර්ම වල තිබෙන මාර්ග පත්‍ය ගුණය, පත්‍ය ශක්තිය, උපකාර වෙන ගුණය කියලා. මම කිව්වා මේ පින්වතුන්ට අර අපි කැලේ අතරමං වෙච්ච වෙලාවේ එක පැත්තකට තිබිච්ච පාරේ ඒක බැලූ බැලමටම ඒකේ තියෙනවා අමුතු අපේ හිතට මේක ගියාම හරි, මේක ගියාම වරදින්නේ නැහැ කියලා අපේ හිත අවුස්සන, අපේ හිත ඒ පැත්තට අද්දලා ගන්න, අපි ඒ පාර ගියාට පස්සේ අපි අසරණ කරන්න නැති අමුතු ගතියක් ඒකේ තියෙනවා. ඒ වගේ මේ නොපෙන ඒ කිව්වේ ඔය රූපයක් හැටියට මේ පොළවේ මිනිස්සු කපලා තිබෙන පාරක් ගැන ඔය කිව්වේ උදාහරණයක් හැටියට. හැබැයි ඊටත් වඩා මේ අමුතු පාරවල් ගතියක් තිබෙන ගතිය බුදුරජාණන් වහන්සේ දකින්නවා, බුදුරජාන් වහන්සේ දැනගන්නවා, අවබෝධ කරගන්නවා මේ සත්වයාගේ ජීවිතයේ ඇතුළේ මතු කරගන්න පුළුවන් පාරවල් තිබෙන ධර්ම ටිකක් තිබෙනවා. ඒක නිසා වෙනත් කෙනෙකුගේ උදව්වෙන්, උපකාරයෙන්, වෙනත් කෙනෙකුගේ කරෙන් තවත් තැනකට යන්නේ නැතුව
තමා තුළම තිබෙන මේ තැනකට පමුණුවන ගුණ තිබෙන ශක්තිය තිබෙන ටිකක් තමා තුළ තිබෙන බව බුදුරජාණන් වහන්සේ දැක අවබෝධ කරගෙන ඒ ටික දේශනා කරනවා මෙන්න මේ ධර්මවල තිබෙනවා තැනකින් තැනකට ගෙනියන පමුණුවන ධර්ම බලය ධර්ම ශක්තිය කියලා. අන්න ඒ ටික තමයි මේ මාර්ග ධර්ම කියලා හඳුනා ගන්න. මාර්ග ධර්ම කියලා කියන්නේ ඒවා. ඒ වගේ මාර්ග ධර්ම මේ පဋාණ විස්තර කතනයේ එක්තරා විදිහකට පෙළගස්සලා තිබෙනවා. එක්තරා විදිහකට මේක පෙළගස්සලා තිබෙනවා. ඒ ටික අපිට තේරුම් ගත්තම ඉස්සරහට යන්න පුළුවන්. ඒ වගේ ධර්ම අපි කියන්නේ මාර්ගය හැටියට ගත්තාන් පස්සේ මාර්ග අංග 8යි. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා අපි නම් කරලා තියෙනවා, දේශනා කරලා තිබෙනවා. හැබැයි මේ මෙතන මේ පဋාණ කියලා කියන ඒක ඇවිල්ලා ਸਰව සංග්‍රහයක දේශනාවක්. ඒ කියන්නේ සම්පූර්ණම මාර්ගය කියන ඔක්කොම ටික අලලා දේශනා කරනවා. දැන් ඔය මාර්ග අංග කියන ඒ වගේ තියෙන්නේ සුගතියටම යන මාර්ගය විතරයි. ඔය අපේ සූත්‍ර දේශනාවල් වල තිබෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. ඒකේ තිබෙන්නේ මේ සසර දුකින් මිදියන්ට උපකාර වන ධර්ම කොටස් 8 විතරයි. ඒකේ කියන්නේ නැහැ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගිහිල්ලා මේ දුගතියටපත් වෙනවා ඒවා ඒක කියන්නේ නැහැ. දැන් මේකේ මේ තියෙන පဋාණ විස්තරයේ අර්ථ කතාවේ විස්තර විග්‍රහයේ තිබෙන්නේ මාර්ග ධර්ම ඔක්කොම ටික. අපායට යන්නේවයි, තිරිසන් ලෝකයට යන්නේවයි, දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක යන්නේවයි, නිවන් යන්නේවයි ඔක්කොම ටික එකාසු කරලා එක මිතියට බැඳලා එක මිතියට මේ අරගෙන විස්තර කරනවා. අපි ඒක මේවා කොයි පැත්තට යන්නේවද කියලා වෙනම තීරගතු. එතකොට මාර්ග ධර්ම තිබෙනවා 8ක් නෙවෙයි, මාර්ග ධර්ම තිබෙනවා ඒ වගේ 12ක්. අපි මේ කතාව තේරුම් අරගෙන ඉස්සරහට යන් මේවා කොහොමද අපේ මේ හිතවල වැඩ කරන්නේ කියලා බලන්න. මාර්ග ධර්ම 12ක් තියෙනවා කිව්වනේ. ඒ මාර්ග ධර්ම මොකක්ද? මෙහෙමයි කියවෙන්නේ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සතිය, සම්මා සමාධිය. ඊළඟට තියෙනවා ඔය 8ට එකතු කරන්න ඕනේ මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වායාම, මිච්ඡා සමාධි. ඔය කියනව 4 එකතු කරාම පස්සේ 12ක් වෙනවා. මිච්ඡා වශයෙන් කියන්නේ 4යි. මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වායාම, මිච්ඡා සති. හොඳ පැත්තට යනකොට සම්මා වශයෙන් ගත්තාන් පස්සේ තමයි අනිත් ටිකක් තියෙන්නේ. දැන් මේ ටික අපි බලන්න ඕනේ මේ කොහේද තියෙන්නේ කියලා. දැන් ඔන්න ධර්මතා ටිකක් කියලා දුන්නා. කරුණු කාරණා 12ක්. මේ ටික අපි පැත්තකින් තියාගෙන අපි තව පැත්තකට හැරෙමු. ඒ තමයි මේ පဋාණ විග්‍රහයෙන්, පဋාණ අර්ථ විග්‍රහයෙන් අපිට කියලා දෙන්නේ කුමක්ද? අපිට විස්තර කරලා දෙන්නේ මොකක්ද? ඒ තමයි ගොඩවල් 4ක් විස්තර කරලා දෙනවා කියලා දෙනවා. සිත් ගොඩ, සිත් 89ක් වශයෙන්, චෛතසික ගොඩ, චිත්ත ගති, චිත්ත ස්වභාව 52ක් කියලා දෙනවා. ඒවට කියනවා චෛතසික, චිත්ත ගති 52ක් කියලා දෙනවා. ඊළඟට රූපස්සභාව ලොකු ඕලාරික රූප සහ සියුම් රූප වශයෙන් කියලා දෙනවා 28ක්. ඊළඟට නිර්වාණ ධාතුන්. දැන් මෙන්න මේ වාගේ තමයි ඔය ගොඩවල් වල ඔය කියන දේවල් වල කොයි හරියද මොන ධර්ම වලද මේවා තියෙන්නේ ඔය කියන මාර්ග. දැන් මෙතන තිබෙනවානේ 170ක් ධර්ම. 170ක් කියලා කියන්නේ සිත් 89යි, චෛතසික 52යි, රූප ධර්ම 28යි,
නිර්වාණ ධාතුවයි ගත්තාන් පස්සේ ධර්ම වශයෙන් ඔක්කොම ටික තිබෙනවා 160ක්. මේ 170ම මාර්ගද ප්‍රශ්නයක් අපිට හදන්න පුළුවන්. මේ 170ම මාර්ගද? 170ම මාර්ග වෙන්නේ නැහැ. 170ේම ඔය මාර්ග ගතිය නැහැ. නිර්වාණය මාර්ගයක් වෙන්නේ නැහැ. නිර්වාණය ඇවිල්ලා ධර්ම ස්වභාවයක්. එහෙනම් කොතැනද මොන වගේද මේ කියන ඒවා තියෙන්නේ? සිත් ගුඩේද? චෛතසික ගුඩේද? රූප ගුඩේද? නිවන කියන ධර්ම කොටසේද? මේ ටික මේ විදිහටයි තිබෙන්නේ. හොඳට බලන්න මේවා තිබෙන්නේ චෛතසික ධර්ම වලට එක්වාසියලයි. මේ මාර්ගගති තිබෙන්නේ මාර්ග ධර්ම තිබෙන්නේ චෛතසික චිත්ත ගති වලයි තිබෙන්නේ. ඒ චිත්ත ගති වල තමයි ඔය හරඹ කරන්න පුළුවන් ගතිය තියෙන්නේ. අපි උදාහරණයක් හැටියට ගමු. මෙහෙම මේ පින්වතුන්ට මේ උදාහරණේ කිව්වොත් තේරෙයි. වාහනයක් තිබෙනවා. වාහනේ තිබෙනවා මිනිස්සුන්ට ඉඳගෙන යන්න සීට් තිබෙනවා. එතකොට වහලක් තිබෙනවා. ඊළඟට ඒකේ ආධාරක සීට් තියෙනවා. හැමදේම තියෙනවා. හැබැයි ඒකට රෝදක් තියෙනවා. දැන් මේ වාහනය තැනකින් තැනකට යන්නේ සීට් නිසා නෙවෙයි. වහලේ නිසා නෙවෙයි. ෂටර්ස් නිසා නෙවෙයි. වෙන මොකක්වත් නිසා නෙවෙයි. මේ වාහනය තැනකින් තැනකට යන ගතිය තිබෙන්නේ රෝද වලයි. රෝද කරකින හින්දායි තැනකට තැනකට යන්නේ. තැනකින් තැනකට යන්නේ රෝද නිසා. ඒ රෝද කරකවන ගතිය ඇතුලේ තියෙන එක වෙන කතාවක්. හැබැයි රෝද වලින් තමයි මේක එහා පැත්තට යන්නේ. රෝද නැතුව වාහනයක් ගලවලා රෝද ටික ගලවලා තිබ්බොත් එහෙම වාහනේට යන්න බෑ. ඒක නිසා මේ රෝදවල තිබෙනවා ඒ වාහනය සීට් ටිකක් අරගෙන වාහනේ වහලත් එක්කාසු කරගෙන තවත් තියෙන ඇඳි අරවා මේවා ওই ගැටස් ඔක්කොම ටික දාගෙන ඒ ටික ඔක්කොම අරගෙන තවත් තැනකට එක්කාසු කරගෙන වාහනේ ඇදගෙන යන්න ඔක්කොම ටික ඇදගෙන යන්න පුළුවන් ගතිය මේකෙ තිබෙනවා. රෝදවල තිබෙනවා. පහසුවෙන් යන්න පුළුවන් ගතියක් ඒක තියෙනවා. කැරකෙන එක විතරයි කෙරෙන්නේ එතකොට යනවා. රෝදයේ කැරකෙනේ එකයි එතන කෙරෙන්නේ. රෝදයේ කැරකීම එතන කරනකොටම වාහනේ ඉස්සරහට ගිහිල්ලා ආය අමුතු දෙයක් කරන්නට දැන්. ඔන්න ඔය වගේ මේ කියන්නා වූ ධර්ම තැනකින් තැනකට ගෙනියන්න පුළුවන් ඔය ශක්තිය හයිය තිබෙන ධර්මතා ටික තිබෙන්නේ වෙන කොහේවත් නෙවෙයි චිත්ත ගති වෙලයි. අපි බලමු මේ චිත්ත ගති හේවත් චෛතසික ධර්ම ටික මොනවද කියලා. මෙන්න මෙහෙම තියෙනවා චෛතසික ධර්ම සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියලා කියන්නේ ප්‍රඥාව කියන කුසල චෛතසිකයයි. ප්‍රඥාව කියන කුසල චෛතසිකය තමයි ඔන්න එකතු කරගන්න. සම්මා සංකප්පය හැටියට අපි කතා කරන්නේ කුසල සිත්තර තියෙන විතක්ක චෛතසිකය, විතර්ක චෛතසිකය. ඊළඟට සම්මා වාචාව කියලා කියන්නේ විරති හැටියට සිද්ධ වෙන විරති චෛතසිකය. සම්මා කම්මන්ත කියන්නේ ඒත් සම්මා කම්මන්ත විරති චෛතසිකයයි. සම්මා ආජීව කියලා කියන්නේ ඒ ආජීවයේ සිද්ධ කරන විරති චෛතසිකය. එතකොට පහ. ප්‍රඥාවයි, විතර්කයයි, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. සම්මා වායාම කියලා කියන්නේ පින් හිත්වල පහළ වෙන චෛතසිකයක්, වීර්ය චෛතසිකයක්. සම්මා සතිය කියලා කියන්නේ කුසල සිත්වල පහළ වෙන සති චෛතසිකය. සම්මා සමාධිය කියලා කතා කරන්නේ ඒකාග්‍රතා චෛතසිකය. ඒක පහළ වෙන්නේ ඔය කුසල සිත්වල. එතකොට තියෙනවා මෙතන 8ක්. ප්‍රඥාවයි, විතර්කයයි, විරති 3යි, වීර්යයයි, සතියයි, ඒකාග්‍රතාවයයි. තවත් තිබෙනවා. දැන් ඔය ටික කියන්නේ සම්මා සත්‍යතෙන්. දැන් චෛතසික 8ක් අපි හොයාගත්තා. මේවා සිත් නෙවෙයි. මේ චෛතසික 8 සිත් නෙවෙයි. මේ චෛතසික 8 රූපත් නෙවෙයි. මේ චෛතසික 8 නිර්වාණ ධාතුවට සම්බන්ධයකුත් නැහැ. මේ චෛතසික 8 ඔක්කොම චෛතසිකක් නෙවෙයි. මේක චෛතසික ධර්ම වලින් 8 දෙනෙක් විතරයි.
තව තිබෙනවා ඒ තමයි මිච්ඡා දිට්ඨි මිච්ඡා දිට්ඨි කියන්නේ මොකද්ද ඒ තමයි දිට්ඨි චෛතසිකය අකුසල පැත්ත එතකොට 9යි ඊළඟට තිබෙනවා මිච්ඡා සංකප්ප කියනකොට නැවත වතාවක් විතර්කය කියවෙනවනේ ඊළඟට කියනවා මිච්ඡා වායාම නැවත වතාවක් වීර්යය කියනවා මිච්ඡා සමාධි නැවත වතාවක් ඒකාග්‍රතාවය කියනවා දැන් මෙතන තිබෙනවා චෛතසික ධර්ම වශයෙන් ගත්තයින් පස්සේ ඔක්කොම තියෙන චෛතසික ධර්ම 9යි අර විතක්කය වීර්ය ඒකාග්‍රතාවය කියන එක දෙපාරක් කියවෙනවා ඒක නිසා ඒ ටික අපි ධර්ම හැටියට ගන්නවා කුසල පැත්තේ අකුසල පැත්තේ චෛතසික හැටියට තියෙන 9යි ඇයි මේ වීර්ය ඒකාග්‍රතාවයේ විතරකේ නැවත ගත්තේ ඒ අකුසල පැත්තට ගිහිල්ලා වැඩ කරන වෙලාවට විතරකය මිච්ඡා විතරක වෙනවා නිත්‍ය මිච්ඡා දිට්ඨි වෙනවා වීර්ය මිච්ඡා වායාම වෙනවා ඒකාග්‍රතාවේ මිච්ඡා සමාධිය වෙනවා ඔන්න ඔය විදිහට තමයි ඔක සිද්ධ වෙන්නේ මේ කියන්නා වූ මේ අපි හිතමු චෛතසික ධර්ම වශයෙන් 9යි ඒ වුණාට කුසල අකුසල ප්‍රති දෙපැත්තෙන් වැඩ කරන ධර්ම හැටියට 12ක් වෙනවනේ. ඔය ධර්මවල තිබෙනවා මෙතන තිබෙන්නා වූ නාම රූප පොදිය. තව තැනකට ගිහිල්ලා පහල කරන්න පුළුවන් හැකියාව යොමු කරන ගතිය ඔකෙ තියෙනවා. උදාහරණයක් හැටියට අපේ මේ පින්වත්තුන් ඔය ඉන්න තැන්වලම ඉඳගෙන දැන් බණ අහනවා කියන වැඩේ කරනවා මේ බණ අහන්නේ කවුද සම්මුති වශයෙන් එකයි පරමාර්ථ වශයෙන් එකයි සම්මුති වශයෙන් කතා කරනකොට මේතන බණ අහන්නේ කෙනෙක් බණ අහන කෙනෙක් කවුරු හරි ස්ත්‍රියක් හරි පුරුෂයෙක් හරි දරුවෙක් හරි කවුරු හරි කෙනෙක් බණ අහන කෙනෙක් කියලා එතකොට ඉන්න තැන ගෙදරකුත් තිබෙනවා ඒවා සම්මුති වචන ඉඳගෙන ඉන්න පුටුවකුත් තියෙන ඒවා පුටුව සම්මුති වචන. ව්‍යවහාරික වචන. මම බණ අහනවා කියලා මම කියලා වචනයකුත් එක්කාසු කරගෙන ඒකට සම්මුති වචන. දැන් මෙතන ඔය සම්මුති සත්‍යයේ තිබෙන්නා වූ මේ ටික අපි පරමාර්ථයට බැහැලා අපි මේ සලකා බැලුවොත් ඇත්තටම පරමාර්ථයට බැහැලා බැලුවොත් මොනවද තියෙන්නේ මෙතන තිබෙන්නේ ඔය ඉන්න කෙනා කවුද රූප 28න් රූප 27ක් භව රූපේ එක්කෙනෙකුට එක භව රූපයනි තියෙන්නේ ඔතන තියෙන්නේ රූප 28ක මිතියක් ඔය හැම එක්කෙනාගේම ජීවිතයේ හිසෙන් පටන් ගන්න කිස් රෝදේ ඉඳලා පාදී යටපැතුලේ තිබෙන්නා වූ හම් කැල්ල දක්වා මේ හැම තැනම තිබෙන්නේ රූප ධර්ම මිතියක් පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ජීවිතීන්ද්‍රිය ඔය වගේ ආකාශ ධාතුව ජීවිතීන්ද්‍රිය භාව රූප ඊළඟට චක්කු සෝත ගාන ජීවහා කාය වත්තු ඔය වගේ මේ තිබෙන්නා වූ රූප මිතියක් තමයි ඔය තියෙන්නේ රූප වශයෙන්. ඔය රූප මිතියේ අස්සේ රූප ස්වභාවයන්ගෙන් වෙන්වෙච්ච චිත්ත චෛතසික පොදියක් තියෙනවා. දැන් මේ බණ අහන්නේ කවුද? චිත්ත චෛතසික රූප කියන ධර්මයේ එක්කාසුවක් බණ අහනවා කියන වැඩේ ක්‍රියාත්මක කරනවා. දැන් මෙතන මේ ටික ඔය සත්‍යය කියලා කියන්නේ කෙනෙක් කියලා කියන්නේ ඔය ධර්ම පින්ඩේ ධර්ම ප්‍රාසය ඔය කියපු ධර්ම වල ඒ එක එක සිත් වලටයි චෛතසික වලටයි රූප වලටයි ආවේනික වෙනම ගති ස්වභාව වෙනම ලක්ෂණ තියෙනවා වෙනම ලක්ෂණ වෙනම ගති වෙනම හැඩ වෙනම බල වෙනම ප්‍රත්‍ය ශක්ති තිබෙන මහා විශාල ධර්ම පොදියක් තමයි ඔය එක්කාසු වෙලා තියෙන්නේ. ඕක දැන් මේ වෙලාවට මේ මනුස්ස ලෝකයේ කියන තැනට
වැටිලා දැන් ඉතින් ඕක මිනිස්සෙක් හැටියට කතා කර කර තියෙනවා. දැන් බලන්න. මේ තිබෙන මේ ක්‍රියාත්මක වෙන මේ චිත්තය මේ රූප මේ කියන මේ සයිතසික ටික මෙතනින් අහකට මෙතනින් අයින් කරලා මෙතන මේ ටික වැඩ කරන එක මෙතනින් නවත්තලා මේ පොදිය ඈත තිබෙන්නා වූ අපිට පේන්නේ නැති ඒ වගේම අපිට හිතා ගන්නටත් බැරි ඈත තැනකට මේ තිබෙන වැඩක් නැති රූප ටිකක් මෙහි අයින් කරලා දාලා මේ ධර්මතා ටිකක් මෙතන පහළ වෙන එක නැති කරලා තව ඈත උඩ තියෙන දිව්‍ය ලෝකයකට ගිහිලා එතන පහළ කරන්ට එතෙන් තරගෙන යන්න පුළුවන් ගතියක් මේ තිබෙන්නා වූ ධර්ම මණ්ඩලයේ අස්සේ තිබෙන සමහර ධර්ම වලට තියෙනවා. ඒ තමයි මේ කියපු මාර්ග ධර්ම කියලා කියන්නේ. බලන්න ඒ තරම් ඈතකට අදින්න පුළුවන්, තල්ලු කරන්න පුළුවන්, ගෙන යන්න පුළුවන් ගතියක් මේ වටේ. අනිත් පැත්තට ගත්තොත් මෙතන මේ ක්‍රියාත්මක වෙන ලස්සන පහසුවෙන් තිබෙන ධර්ම කොටස මේ රූප, චෛතසික, චිත්ත ටික මෙතනින් අතුරුදහන් කරවලා මෙතනින් අයින් කරවලා මෙතනින් සම්පූර්ණ සුද්ධ කරලා අපායට ගිහිල්ලා කොහේ හරි තැනක පහත ගින්දර තියෙන තැනක කළුවර අන්ධකාර තිබෙන තැනක වේදනාවෙන් කකියන තැනකට දාන්න පුළුවන් ගතියකුත් ඔය අස්සේ තියෙනවා. ඒක නිසා මේ බණ අහන අය අස්සේ තිබෙන ඔය කියපු ලිස්ට් එක ඔය දිට්ඨි මිච්ඡා සංකප්ප මිච්ඡා වායාම විච්ඡා සමාධි වශයෙන් කියපු ඒවා සම්මා වශයෙන් කියතෝ ඔක්කොම එක තැනක තිබෙනවා. ඒක නිසා මාර්ගය දෙපැත්තටම ඇදගෙන යන්න පුළුවන් ඒවා තියෙනවා. ඉතින් මේ සමහර ඒවා දාලා යනවා, සමහර ඒවා ඔක්කොම අරගෙන යනවා, සමහර වෙලාවට දාලා ගියත් වෙන තැනක හදා ගන්න පුළුවන් ශක්තිය අරගෙන යනවා. ඔන්න ওই විදිහට තමයි මේ ටික මේ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් දැන් අපි බලමු මේකේ මේ ඔය කියලා දුන්නේ මේ වගේ අස්සේ තිබෙන රහස්‍යමය වගේ දේවල්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම කථනය, බුදුරජාණන් වහන්සේගේ ධර්ම පැහැදිලි කිරීම හරි පිරිසිදුයි. පිරිසිදුයි. අඩු නෑ. හොඳට කියලා දෙනවා. ඒ වුණාට මේ වගේ තිබෙන සියුම්කම නිසාම, මේ වගේ තියෙන පුංචි ගුණගති නිසා මේ ධර්මවල ආවේනික අමුතුම පුංචි සියුම් ඒ ගතිගුණ ලක්ෂණ නිසා සාමාන්‍ය කෙනෙකුට මේ වාගේ ස්ථානයකට ගිහිල්ලා නුවණින් ස්පර්ශ වෙලා තේරුම් ගන්නට අමාරුවතියක් තියෙනවා. අපි මේ කරන්නේත් මේවා හිතා ගන්නට තේරුම් ගන්නට හරියට උත්සාහ කරන මේ පින්වතුන්ගේ හිතවලට මේ මහා විශාල ධර්ම කොටසකින් මේ පොඩ්ඩ අරගෙන තථාගතයන් වහන්සේගේ ධර්ම වලින් පොඩ්ඩ අරගෙන මේ පින්වතුන්ගේ හිත්වල පිරිමද්දවන ගතිය ස්පර්ශ කරවන ගතිය තමයි මේ දේශනාවකින් අපි කරන්නේ. ඇත්තටම කියනවා නම් හොඳ ප්‍රණීත ආහාරයක් අරගෙන මේ පුංචි දරුවෙකුට කවනකොට අම්මලා කරන වැඩක් තමයි ඔය පුංචි තියෙනවා මේ තේ හැඳි. පුංචි හැඳි. තේ හැඳින් එකක් දරුවෙකුට සමහර වෙලාවට අමාරුයි කාගන්න. මේ සැහැඳ කතා කරන්න දෙයක් නැහැ. මේ සැහැඳ ලුකුයිනේ. තේ හැඳකින් පුංචි තේ හැඳි අග්ගිස්සට පොඩ්ඩක් අරගෙන දරුවාගේ
තොල්වල ස්පර්ශ කරනවා අපි ওই සමහර තැන්වලදී දැකලා තිබෙනවා. ඒ දින්ග එයා පොඩි දරුවා කනවා. කොහොම පොඩ්ඩක්. කොච්චර භාජනයේ ආහාර තිබුණත් කොච්චර හැන්ද ලොකුවට ගත්තත් මේ දරුවෙකුට කටේ තොලේ ගෑවෙන්න ගන්න පොඩි දින්ග. මේ අනන්ත විශ්වයේ තිබෙනා වූ ධර්ම අරගෙන මේ විදිහට පဋාහණයේ තික්කාසු කළ දේශනා කරපු මේ ධර්ම විග්‍රහය අතිශය පුංචි පොඩ්ඩක් තමයි මේ පින්වතුන්ගේ හිතට අපි තවරන්නේ. ඉතින් මේ පින්වතුන් මේකේ තියෙන රහ මේක අවබෝධ කරගෙන ඒ වගේම හිත ගිහිල්ලා නුවණින් බලලම ඕනේ මේක දැනගන්න තේරුම් ගන්න. එතකොට රස තීරේවි. අර දරුවෝ පුංචි ඩිංගක් කනවා වගේ. එතකොට පස්සේ ගොඩාක් මේකට බැහැගන්න හිත යෙදෙයි. මෙතෙක් මා කිව්වේ මේ කියපු මේ ධර්ම ගුඩියේ තිබෙනා එක්තරා කොටසක්. තව මේකේ බෙදුම් තියෙනවා හේතු අරව මේවා ගොඩක් තියෙනවා. ඒවට යන්නේ නැතුව අපි ඒවා ඉස්සරලත් වෙලා කියලා දෙලා තියෙනවා. අපි යමු මේ මාර්ග මේ ප්‍රත්‍ය පිළිබඳව කොහොමද මේක වෙන්නේ කියලා සිතක් වශයෙන් අරගෙන බලන්න. ධර්ම වශයෙන් අරගෙන බලන්න. දැන් මම මේ පින්වතුන්ට කියලා දුන්න මේ වෙනකොට මේ ගොඩවල් හතර මාර්ගපත්තියේ තිබෙන ගුණ ස්වභාවය දැන් මේ විසර්ජන වාරය කියන්නේ විසර්ජන වාර වීති වාර තියෙනවනේ ඒක කතා කරමු. මේකේ තිබෙන විසර්ජන වාර අර ධ්‍යාන වලට කිව්වා වගේ මේකේ තිබෙනවා මේ වීති වාර හතක් දක්වනවා. මේ වීති වාර හත හරහා අපි තේරුම් ගනු මේක කොහොමද මේක වෙන්නේ කියලා. තවත් උත්සාහයක් කරමු. මේක කොහොම හරි තේරුම් ගන්න එපායි. අද කතා කරන්නේ මාර්ගපත්තිය. දැන් මේක ගොඩවල් තුනකට බෙදෙනවා. මොකද්ද? කුසල ධර්ම හැටියට මාර්ග පත්‍ය ශක්තිය තිබෙන ධර්ම කතා කරන්නේ කොහොමද? ඊළඟට අකුසල ධර්ම හැටියට මාර්ග පත්‍ය ශක්තිය තියෙන ධර්ම කතා කරන්නේ කොහොමද? අව්‍යාකෘත ධර්ම හැටියට ධර්ම කතා කරන්නේ කොහොමද කියලා තියෙනවා. අපි ආන්නේ ඒක දැන් බලමු. පළවෙනි වීතිය කියවන්නේ මෙහෙමයි. කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස මග්ගපච්චේන පච්චේ. කුසල ධර්මයක් කුසල ධර්මයකටම මාර්ග ප්‍රතිශක්තියෙන් උපකාර වෙනවා. මේ කතාව දැන් කියනකොට අපේ පින්වතුන්ට මේක අහලා පුරුද්ද නිසා කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස අර ඉස්සෙල්ලා කිව්වේ ධාන පච්චයේන පච්චයෝ ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ ඔහොම කිව්වනේ. ඒකින්ද මේක ටිකක් එක්තරා විදිහකට පහසුවක් වෙනවා. වචනේ වෙනස් කරගන්න එක තියෙන හැබැයි ධර්ම වශයෙන් විශාල වෙනසක්. කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස කුසල ධර්මයක් තවත් කුසල ධර්මයකට මාර්ගපත්තියෙන් උපකාර වෙනවා පත්‍ය වෙනවා. හේතුව කුසල ධර්මයක් මාර්ග ශක්තිය හැටියට තිබෙන්නා වූ කුසල ධර්මයක් තවත් එකකට උපකාර වෙන්නේ ඒ වර්ගයේ කෙනා තමයි. කවදාකවත් කුසල ධර්මයක් අකුසල ධර්මයන්ට මාර්ගපත්‍ය කරන්නේ. ඒ කියන්නේ හොඳ දෙයක් කරනවා නරක විපාකයක් හම්බ වෙනවා. ඒක වෙන්නේ නැහැ. නරක දෙයක් කරනවා හොඳ දෙයක් හම්බ වෙනවා. ඒකත් වෙන්නේ. හොඳ දෙයක් කරොත් හොඳ දේ හම්බ වෙනවා. නරක දෙයක් කරොත් නරක දේ හම්බ වෙනවා. ඒ තමයි සාමාන්‍ය ලෝක ව්‍යවහාරයේ කතනෙ. ධර්මයට ගියාන් පස්සේ කුසල ධර්මයකින් නිස්පාදනය කරන්නේ කුසල ධර්මයක්මයි. අකුසල ධර්මයකින් නිස්පාදනය කරන්නේ අකුසල ධර්මයක්මයි. පත්‍ති වෙන්නේ ඒ විදිහටයි. ශක්තිය තියෙන නිසා. මේකේ තියෙනවා මෙහෙම. ඒ තමයි දැන් අපි කොහොමද මේක හොයන්නේ? කුසල ධර්ම හැටියට අපි දැනගත්තා තියෙනවා කුසල් සිත් කීයක් තියෙනවද? කුසල් සිත් 21ක් තිබෙනවා. කුසල් සිත් 21ක් තිබෙනවා. ඒ කුසල් සිත් 21 තමයි සෝබන සිත් 8යි කුසල ශක්තිය තියෙන, රූපාවචර සිත් 5යි කුසල ශක්තිය තියෙන, අරූපාවචර සිත් 4යි කුසල ශක්තිය තියෙන, ලෝකෝත්තර මාර්ග සිත් 4යි කුසල ශක්තිය තියෙන. මේ 21 දෙනාගේ සිත් 21 ඇතුළත තිබෙනවා ධර්ම ගොඩක්. ඒ හිත කියන්නේ එකක්, চৈতසික කියන්නේ එකක්නේ. දැන් මෙතන හිත් වශයෙන් ගත්තේ මේ මණ්ඩල මේ 21 චිත්ත මණ්ඩල 21ක් හැටියට ගත්තේ. මේ සිතේ තිබෙනවා ඇතුළත চৈতසික කියලා ධර්ම කොටසක් තියෙනවනේ. ආන්න ඒ চৈতසික ධර්ම වල තමයි ඔය සිත
සහ අනිත් ඒවා මෙහෙවන අරගෙන යන තව තැනකට පමුණුවන ශක්තිය තියෙනවා. සිත් 21ක් සහ ඒහා සමග ක්‍රියාත්මක වෙන චෛතසික ධර්ම 38ක් තියෙනවා. ওই ටික තමයි වැඩ කරන්නේ. දැන් මේක අපි බලමු අර පසුගිය වාරේ වගේ මේක වැඩ කරන විදිය. මිනිස්සේ දාන දෙන. දානමය පින්කමක් කරනවා. දානයක් දෙන වෙලාවේදී එයාට පහළ වෙනවා හිතක්. සෝමනස්ස සහගතයි ඥාන සම්පූර්ණයි අසංකාරිකයි. මේ තමයි හිතේ නම. ඔය හිත තමයි පහළ වෙන්නේ දානේ පූජා කරනකොට. ඔය සෝමනස්ස සහගත ඥාන සම්පූර්ණ හිතේ ඔක්කොම ටික මාර්ග වැඩ කරන්නේ නැහැ. මාර්ග ශක්තිය තිබෙන්නා වූ ටිකක් තිබෙනවා. ඒ තමයි ඔය කුසල සිතේ තිබෙනවා ප්‍රඥාව කියන චෛතසිකය. ඊළඟට විතරකී කියන චෛතසිකය. ඊළඟට සම්මා කම්මන්ත කියන දානි දෙනකොට සම්මා කම්මන්තනේ. සම්මා කම්මන්ත චෛතසිකය තියෙනවා. ඊළඟට විරිය චෛතසිකය තිබෙනවා. සති චෛතසිකය තිබෙනවා. ඒකක්කතා චෛතසිකය තියෙනවා. ධර්ම දානිය සම්බන්ධයෙන් කතා කරොත් සම්මා වාචා වෙනවා. සම්මා ආජීවය තියෙනවා. දැන් මෙන්න මේ ටික අඩු වශයෙන් හෝ වැඩි වශයෙන් එකතු වෙනවා. සමහර විට සම්මා වාචාව කතා කරන වෙලාවට සම්මා කම්මන්තනේ ඒ වගේ තියෙනවනේ එක එක අඩු වැඩි වෙනවනේ. හැබැයි බොහෝ දේවල් තියෙනවා. මේ දානේ දෙන වෙලාවේදී සම්මා කම්මන්තේ මුල් වෙනවා. එහෙම දානේ පූජා කරනකොට ඒ කොසල ධර්ම පොදියක් ඔතන වැඩ කරන්නේ. සියුම් ධර්ම පොදියක් තියෙන චිත්ත ධර්ම චෛතසික ධර්ම පොදියක් ඒක රංචුවක් වැඩ කරන්නේ. ඕකට තමයි ඔය කියන්නේ සෝමනස්ස සාගත ඥාන සම්පයුක්ත අසංකාරික හිතේ කියලා. ඒ හිත එතන පහළ වුණාම එතන තිබෙනවා මේකේ තිබෙන මේ වගේ ස්වභාවයක් දිව්‍ය ලෝකයකට ගෙනියන්න මේ වගේ මේකෙ තිබෙන්නා වූ ගතිය නිසා මෙයා අහවල් තැනට පමුණුවන්ට අහවල් තැනට ගෙනියන්න මේ වගේ සිත් පහළ වෙනන් තව තැනක හොඳ තැනක පහළ වෙන්න ඇදගෙන අරගෙන යන්න පුළුවන් ගතිය කරකවන ගතිය අර මාර්ග ධර්ම වල තිබෙනවා. ඒක නිසා මේකේ තිබෙනවා ඔය ප්‍රඥාව සම්මා වාචා කම්මන්තා ජීව විතරකය සතිය ඒකග්ගතා වීර්ය මේවා ටික අනිත් ඒගොල්ලොත් එක්ක පහළ වෙච්ච තව තියෙනවනේ තවත් චෛතසික ධර්ම තව තියෙනවනේ හිත ඒවා ටිකක් එක්කහසු කරගෙන මේ තව තැනකට ගෙන යන පමුණුවන ඇදගෙන යන තව තැනක පහළ වෙන්න මහා ආනුභාව ගතියක් හදන අන්න අතෙන්ට යම් කියලා වගේ පෙන්눔 කරන මේ හැඩගස්සන නිකන් දුවන්නා වූ කෙනෙකුට පිටිපස්සෙන් සල්ලු කරන එහෙම නැත්නම් අපි හිතමු අර කෙනෙක් ඉස්සරහට දුවනවා නම් එයාට ශක්තිය දෙන අන්න ඒ වගේ අමුතු ගතියක් මේ වගේ තියෙනවා. ඒක නිසා තමයි මෙතන පහළ වෙලා බණ අහපු කෙනා ගේ හිත තව අවුරුදු ගානකින් ඈත ලොකු තැනක ඉහළ තැනක පහළ වෙනවා. එතින්ද ගෙනියන්න පුළුවන් ගතියක් තිබෙනවා. දැන් අපි මේ කරන්නේ එතන තැනකින් තැනකට යන ප්‍රාර්ථනාව නෙවෙයි තියෙන්නේ. ඒක තම තමන්ගේ පෞද්ගලික එකක්. හැබැයි ධර්ම විග්‍රහය මේකයි. ධර්ම විග්‍රහය තියෙන්නේ මේ තැනින් තැනට ගෙනියන්නා වූ ගුණ ස්වභාවය මේකේ තියෙනවා. අන්න ඒක නිසා කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස කුසල ධර්මයක් කුසල ධර්මයකටම ප්‍රත්‍ය වෙනවා මාර්ගප්‍රත්‍ය. එතකොට කවුද මේ මාර්ගප්‍රත්‍ය තියෙන ඒවා? ඒ තමයි පිටක්කය සම්මා වාචා කම්මන්තා ජීව සම ප්‍රඥාව එතකට වීර්ය සති ඒකග්ගතා මේ වාගේ තමයි පත්‍ය ශක්තිය තියෙන්නේ. මේ පත්‍ය ශක්තිය තිබෙන්නා වූ ධර්ම ඊවත් එක්කින අනිත් ධර්ම වලට උපකාර වෙනවා කුසල් වඩන්ට කුසලය කරන්ට මාර්ගය වඩන්ට. එක වෙලාවක මේ වතුර ටිකක් දිහා බලාගෙන හිටියා. ඒ තමයි බිමට වතුර ටිකක් දැම්මන් පස්සේ මේ ඒ වතුර බිඳුව වගේ හැදිලා ඒක හිමීට නිකන් ණයෙක් වගේ ඉස්සරහට ඇදීගෙන යනවා වතුර පාර.
ඇයි වතුර පාර උඩ තිබුණා මේ දූවිලි වගේ වැටිලා. දූවිලි වගේ වැටිලා ඒක අර වතුර වතුර උඩ තියෙන වතුර යටට පෙඟිලා යන්නේ නැහැ. යන්නේ නැතුව ඒක තියෙනවා මේ වතුර වතුරේ උඩ තියෙන තෙල් මායම් වගේ තියෙනවා. ඒක නිකන් හරියට මේ බැලුවොත් එහෙම මේ සතෙක්ගේ උඩ ඔළුවේ කන් දෙකක් හරි මොකක් හරි තියෙනවා වගේ. ඔය කුණු ටික. මේ වතුර බින්දුව වතුර ටික පොළවේ හෙට ගලාගෙන යනකොට අර කුණු ටිකත් එක්කම උඩින් යනවා යටට ගිලාග බහින්න නැතුව. ඒ වගේ මේ කියන ධර්ම ටික අනිත් ඒවා ඇදගෙන තමයි යන්නේ. අනිත් ඒවටත් අපි මේ ගමන යම් කියලා අඬ ගහගෙන යන්නේ. දැන් හිතට කියන්න බෑ මම දිව්‍ය ලෝකයක් නෑ. ඒකම තනි වෙන්නේ නෑ. මේ කියන්නා වූ මාර්ග ශක්තිය තිබෙන මේවට පුළුවන් අනිත් අයත් තමන්ගේ යටට කාරගෙන අනිත් අයත් තමන්ගේ බලේ විදහපාගෙන ඒ අයත් එක්ක ඇදගෙන රංචුවට යන්න පුළුවන් ගතිය තිබෙනවා. ඒක නිසා මේ ධර්මවල තිබෙනවා මාර්ග ප්‍රත්‍ය ශක්තිය කුසල ධර්ම. ඔක දැන් කතා කරනකොට කියන්නේ සම්පයුත්තක ධර්ම ඇටියෙ සම්පයුත්තක ධර්මයෝ ඔක කියන්නේ කුසලානි මග්ගංගාන. කුසල ධර්ම මාර්ගාංගය. සම්පයුත්තකානං කණ්ඩාන. ඒ කුසල සම්පයුත්තක ස්කන්ධයන්ට මාර්ගප්‍රත්‍යයෙන් පත්‍ය වෙනවා කියන එකයි කියන්නේ. ඔය ස්කන්ධ වශයෙන් ගත්තොත් චෛතසික වශයෙන් තමයි දැන් මම මේ පින්විතර විස්තර කරන්නේ. ඊළඟට තව එකක් තිබෙනවා කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස මග්ග පච්චේන පච්චේ. මොකද්ද ඒ දෙවෙනි චිත්ත වීති වාරය. ඒක කියන්නේ කුසල ධර්මයක් අව්‍යාකෘත ධර්මයකට මාර්ගපත්‍යයෙන් පත් වෙනවා. මොනවද අව්‍යාකෘත ධර්ම කියලා? අව්‍යාකෘත ධර්ම කියලා කියන්නේ අපි ගන්නේ විපාක ධර්මයි ක්‍රියා ධර්මයි රූප ධර්ම ටිකයි මාර්ග ධර්මයි. මේකේ කියන්නේ යම්කිසි වෙලාවක මිනිස්යාගේ හිතේ දානයක් දෙන්න ඕනෑ කියලා හිතක් පහළ වුණාම ඒ දාණයට යටත් කරගන්නවා. ඒ දානයේ තිබෙන හිතට යටත් කරගන්නවා එයාගේ ඇඟ ශරීරය අත පය. ඕකින්ද තමයි ඔය දානේ දෙන මිනිස්සු දානේ දෙන අය ඒ දානමය හිතේ තිබෙන මාර්ග පොළඹවන ගති කියවෙන මේ ධර්මවල නිසා තමයි ඒක බලය ඇඟට වැටිලා භාජන අරගෙන උස්සගෙන හැඳි අරගෙන ස්වාමින් වහන්සේලා ගාවටම ඒ ශරීරය තල්ලු කරගෙන යන්නේ බෙදවන්නේ ඒ බෙදන ආකාරයේ රූප හදන්නේ ඔන්න ඔය කියනා වූ මාර්ග ස්වභාවයේ තිබෙන සිත් පහළ වෙන නිසා. ඒක නිසා කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස කියලා අභ්‍යාකත ධර්මියෝ තමයි මෙතන ඔය කියන රූප චිත්තජ රූප. චිත්තජ රූප ටික පහළ වෙනවා කුසල සිතට යටත්. හැබැයි කුසල සිත වෙනයි චිත්තජ රූප වෙනයි. කුසල් සිත සහ ඒ ධර්ම කුසල්මයි. හැබැයි රූපයෝ කියන්නේ නෑ කුසල රූපයෝ කියලා. ඒවට කියන්නේ අව්‍යාකෘත ධර්මයෝ කියලා. අව්‍යාකෘත ධර්මයන් යට බලපානවා ඔය කියන සිත සහ අර රූප මාර්ග ධර්ම. මාර්ග ධර්ම හිතත් යට කරගෙන මාර්ග ධර්ම හින්දා රූපත් හදාගෙන එනවා. ඒක නිසා කියන කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස මග්ගපච්චයේන පච්චයෝ කියලා. මේක හරි අමුතු ගතියක් තිබෙනවා. ඒ තමයි යම්කිසි කෙනෙක් වැන්දොත් එයාට වැඳුම් හම්බ වෙනවා. ඇයි? ඒ කියන්නේ වැඳුම් ලබා දෙන්න හදපු හිතේ තිබෙනවා වැඳුම් ලබන්ට මාර්ගයක් හදලා දෙන ගතිය. වැඳුම් ලබා දෙනකොට තමන්ට වැඳුම් ලැබෙන මාර්ගයක් ඒක හදනවා. ඕක තමයි රහස. ඕක බුදුරජාණන් වහන්සේ
උන්වහන්සේගේ ඒ සර්වඥතා ඥානෙ ගිහිලා හුද්දටම ස්පර්ශ කරලා දැක්කනේ. රහස් නැහැ. ඒවා යම් කිසි දෙයක් රහසක් වෙන්නේ, යම් කිසි දෙයක් ගුප්තයක් වෙන්නේ ඒක නොදැනගෙන ඉන්න තාක් විතරයි. දැනගත්ත දවසට ගුප්ත ගතිය නැහැ. දැනගත්ත දවසට රහස් භාවය නැහැ. ඒක නිසා මේ ධර්ම ඇතුළත හරීම බලවත් විදිහට ඒ වගේ ಗುಣ නිකන් හංගගෙන වගේ තියෙන්නේ. හැබැයි ඥාණයට ඔය ඔක්කොම යටත් වෙනවා. ඒක නිසා අද මම මේ පින්වතුන්ට මේ කියන කතාව අද මම මේ කාරණා දෙකෙන් නවත්තනවා. මේකේ ඉතිරි කොටස මම ඊළඟ අවස්ථාවේදී අරගන්නවා. ඉතින් මේ මාර්ගය කියන එක තේරුම් ගන්නේ නැතුව, පත්‍ය ගුණේ තේරුම් ගන්න නැතුව, ඒවා තිබෙන තැන් තේරුම් ගන්න නැතුව මේක ඉතා ඉක්මනට හතනය හමාර කරන්ට ගියාට හිතට වැදෙන ස්පර්ශ වෙන ධර්මකාණ්ඩයක් නැති වෙනවා. ඒක නිසා තමයි මේ පින්වතුන්ට මම මේ ටික කියලා දුන්නේ මෙච්චර වෙලාවක් අරගෙන. අද හොඳ වටිනා දවසක්, ඇසළ පුරපසළොස්වක් පොහොය දවස නිමා වෙච්ච ගමන්ම ස්වාමින් වහන්සේලා වස්සමාදන් වෙලා ප්‍රතිපත්ති ගමන ආරම්භ කරපු දවසක්. ඊයේ තමයි වස්සමාදන් වුනේ. ඉතින් අද මේ දෙවෙනි දවස මේ පින්වත් හැමදෙනාම සතුටු වෙන්න වස් කාලේ ඉස්සෙල්ලා වෙලාම කියලා මේ පින්වතුන් බුදුරජාණන් වහන්සේගේ ඒ නුවණට වැඩිලා නුවණේ ස්පර්ශය ලබාගෙන නුවණේ තිබෙනා වූ එළිය වැඩිලා ඒ එළියට අහු වෙලා ඒ ප්‍රඥා ආලෝකයෙන් මතු කරගෙන විවර කරලා රහස් හැටියට තිබිච්ච දේවල් ලෝකයාට විසුරුවලා මේක ලෝකයට ඉදිරිපත් කරා, මතු කරගත්තා. ඒ ධර්ම කාණ්ඩයේ එක මුල්ලක තිබෙන කැලක් විතරයි අද මේ කිව්වේ. බොහෝම පොඩ්ඩක් මේක ගැඹුරට යන්න 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 හරීම ලස්සනයි, ප්‍රණීතයි, සාන්තයි. එක තැනක මුහුදේ පතුලට කැමරාවක් යවලා ලයිට් එකක් ගහලා බලනවා මේ විද්‍යාඥයෝ පිරිසක්. මුහුදේ පතුලේ ඉන්නා වූ සත්තු කවුද, මොනවද, මොන හැඩද, ඒ සත්තු මොන විදිහට පරිසරයේ මොන වගේද කියලා බලනවා. ඉතින් මේ කැමරාව මුහුදේ පතුලටම යවන. ඒකේ තිබෙන එළියෙන් කැමරාවෙන් මේ අය බලා ගන්නවා දේවල්. ඔය වගේ රහස් හැටියට නොපෙනී තිබෙන, යට ගිහිල්ලා තිබෙන, මහා පතුලක කිඳා බැහැලා තිබෙන ධර්ම ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ නුවණින් ගැඹුරටම ගිහිල්ලා, පතුලටම ගිහිල්ලා නුවණ ආලෝකයේ යොදලා ඒවා තිබෙන විදිය, හැඩවෙන විදිය, පවතින විදිය, ලක්ෂණ ආකාර ඔක්කොම මතු කරලා දේශනා කරා. ඉතින් අපි සන්තෝෂ වෙන්න ඕනේ. අපි බොහොම සන්තෝෂ වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මේ චෛතසික ධර්මයන්ගේ තිබෙන මාර්ග ගුණගතිය හැම තැනමත් නෑ. සමහර ධර්මවලට විතරයි ඒවා තියෙන්නේ. හැබැයි සමහර ධර්මවලට විතරක් ඒවා තිබුණාට ඒ වගේ ධර්ම බලයෙන් ඒවත් එක්ක හැසිරෙන ගැවසෙන අනිත් ධර්මවලටත් ඒ වගේ ආනුභාවයට යටත්ලා තව තැනකට යාගන්න පුළුවන් බවක් උත්තේක තියෙනවා කියලා තේරුම් අරගෙන අපිට දේශනා කළා. අද මේ වීතිවාර 7න් වීතිවාර 2ක් විතරයි මේ පින්වුතුන්ට මම කියලා දුන්නේ. ඉතිරි කොටස ඉදිරියේදී ඉදිරි වාරයකදී අපි මේ පින්වුතුන්ට පැහැදිලිව කියලා දෙනවා. ඒ නිසා මෙතකින් මේ ධර්මය හිත හිතා මෙනෙහි කර කර මෙනෙහි කර කර සත්පුජ්‍යල ආත්ම සංඥාවෙන් තොරව ධර්ම සංඥාව පමණක් ඉස්සරහට දාගෙන ධර්ම සංඥාව පමණක් මතු කරගෙන මේ මෙනෙහි කිරීමෙන් උපදවාගත් සියලුම කුසල ධර්මයන්ගේ බලෙන් ශක්තියෙන් සෑම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්මයන් හොඳට අවබෝධ කරගෙන අමා මහ නිර්වාණ ධාතුවෙන්
සැනසෙන්න නිවනින් නිවියන්ට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ ධර්ම මානසිකාරය ඒකාන්තයෙන්ම හේතු වෙන උපකාර වෙනවා මේ මාර්ග ධර්ම නැති තැනකට යන්න මාර්ග ධර්ම නැති මාර්ග ගති නැති තැනේ තමයි නිර්වාණ ධාතුව නිර්වාණ ධාතුවේ මාර්ගමය ගුණයක් නැහැ චෛතසික වල විතරයි ඒක තියෙන්නේ නිර්වාණ ධාතුවේ චිත්ත ක්‍රියාකාරීත්වයක් නැහැ නිර්වාණ ධාතුවේ චෛතසික ක්‍රියාකාරීත්වයකුත් නැහැ නිර්වාණ ධාතුවේ මහා භූත ක්‍රියාකාරීත්වයකුත් නැහැ නිර්වාණ ධාතුවේ සූක්ෂම රූප ක්‍රියාකාරීත්වයකුත් නැහැ නිර්වාණ ධාතුවේ ඔය සම්පූර්ණ කිසිම දෙයක් නැති කිසිම දෙයක් හේතුවක් ඵලයක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ නැති පුදුම වූ ශාන්ත වූ මනෝඥ වූ අතිමధుර වූ ඊටාම රසවත් වූ පවිවේක වූ හරීම සියුම් වෙච්ච ධර්ම ස්වභාවය ඒ ධර්මය සෑම දිනාටම මේ මානසිකාරයෙන් වන ඇසීමෙන් ස්නුවණින් ස්පර්ශ කරගෙන නුවණින්ම ඒ ස්ථානෙට වැදී ඒ නිවනින් සැනසෙන්න ලැබේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා සෑම දිනාටම තෙරුවන් සරණයි සාදු 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 එහෙමනම් ස්වාමීන් වහන්සේ අද දවසට වැඩසටහන් නිමා කිරීම සඳහා ඔබ වහන්සේට ඉතාම ගෞරවයෙන් යොමු වෙනවා තෙරුවන් සරණයි දැන් එහෙනම් පින්වත්නි මේ වෙලාවේ අපි නැවත අපි මේ කල්යාණ මිත්‍ර හිතක් හදාගෙන කෘතවේදී ශීර්ෂය හිතට අවදි කරගෙන අපි මේ වැඩසටහනේ පින්වතුන්ට පින් අනුමෝදන් කරමු. ඉතින් පින්වත් ලලිත් දළුවත්ත මහත්මයා සිහිපත් කරන්න ඕනේ. ලලිත් දළුවත්ත මහත්මයාගේ විශාල උත්සාහයක් නිසා තමයි මේ ලෝකවාසී විශාල පිරිසකට මේ බණ අහන්ට අවස්ථාව සැලසීලා තියෙන්නේ. සමහර වෙලාවට මේ පින්වුතුන් මේ දාන බණ නිසා කොහෙන් හරි තැනකින් එක්කෝ කාගෙන් හරි ඉල්ලගෙන හරි ඉන්ටර්නෙට් එකෙන් බලාගෙන හරි අපේ දුරකථනවලට මිනිස්සු කතා කරලා ප්‍රශ්න අහනවා ලියාගත්තයි කියලා කියනවා ඒගොල්ලෝ ඔය ලෝකේ එක එක මුළුවල ඉඳගෙන අහනවා. ඉතින් එහෙම ප්‍රශ්න අහන අයට ඇත්ත වශයෙන්ම ඒගොල්ලෝ තව තේරුම් ගන්නටයි අහන්නේ. ඉතින් මේ පින්වතුන් මේ එක්කාසු කරලා තැම්පත් කරවන අහන්ට සලස්වන බණ නිසයි ඒ. ඉතින් අපි මේ පින්වතුන් කෙරේ හරීම ප්‍රසාදනීය විදිහට මේ ප්‍රසාදහිත ඇති කරගන්නවා සහ ප්‍රශංසා කරනවා. ලලිත් දළුවත්ත මහත්මයා, ජයන්ත මහත්මයා, අපේ පින්වත් මේ ධර්ම මණ්ඩලය එක්කාසුලා මේ කරන නිසා අපි දෙසනවා. ඒ වගේම තමයි මෙතන නැති විශාල පිරිසකුත් අහනවා කියලා අපිට දැනෙන ඊමේල්, ටෙලිෆෝන් මැසේජ් එනකොටයි. නැත්තම් අපි මේ පින්වතුන් පමණක් ඉතින් දේශනා කළා මුල් කරලා ඉතින් දේශනා කළා අපි අවසන් කරනවා. ඉතින් ඒක ලෝක ධර්ම සේවාවක් වෙනවා. ඉතින් ඒක නිසා මේ ලලිත් දළුවත්ත මහත්මයාගේ උත්සාහය කැපවීම සහ පවත්වාගෙන යෑම, ජයන්ත මහත්මයාගේ ඒ සහසම්බන්ධ කර ගැනීමේ කටයුතු හරියම වටිනවා. ඒක නිසා මේ පින්වත් හැම දිනාටම සැනසෙල්ලක්ම වේවා. ලලිත් මහත්මයාටත් නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. කරදර අපළු උපද්දව සියල්ල දුරු කරගෙන යහපත් නිරෝගීමත් ජීවිතයක් පවත්වාගෙන ධර්ම මාර්ගයේ යාගන්ත ලැබේවා. ඒ පෞලේ සෑම දිනාටම ශාන්තියක් වේවා. අපේ මේ ධම්ම මණ්ඩලයේ ඉන්න හිතන මෙනෙහි කරන අහන සෑම සිරු දිනාටම මේ අතිගාම්භීර වූ ධර්ම වල ආනුභාව බලෙන් එය අවබෝධ කරගත් තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ආනුභාව බලෙන් ධර්ම රත්නේ සංඝ රත්නේ ආනුභාව බලෙන් සැනසෙල්ලක්ම වේවා. ධර්මයෙන් සැනසි සැනසි මේවා හාරවුස්ස බලබලා මෙනෙහි කර කර මෙනෙහි කර නුවණින් දැක 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 දැක
ඒකාන්තයෙන්ම ඒ ශාන්ත වූ නිර්වාණ ධාතු ප්‍රියාගන්ත ලැබීවා නිවනින් සැනසෙන්න මේ පින හේතු වාසනා වේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා සෑම දිනාටම යහපතක් වේවා තෙරුවන් සරණයි සාදු සාදු